ආයුබෝවන් ජීවිත රිඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි අද දවසේ කතා කරන්න හිතුවා ඔබේ කුඩා දරුවාට මේ ඇතිවන සෙම් අමාරුව ගැන. ගොඩක් වෙලාවට අපේ වෛද්‍යවරුන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් අපි ගිහිල්ලා මුණ ගැහෙනවා අපේ දරුවා වෙනුවෙන්. මේ ඩොක්ටර් මේ දරුවාට ටිකක් සෙම ගතිය තියෙනවා. මේ පපුවේ නිකන් රාං රූං කියලා සද්දයක් එනවා. මේ කිසි දෙයක් කන්න දෙන්න විදියකුත් නැහැ. ඈ දරුවව ඉස්කෝලේ යවන්න විදියකුත් නැහැ. ඔන්නෝම තමයි අම්මලා අපි ගිහිල්ලා මේ දරුවව පෙන්නන්නේ මේ සෙම් අමාරුවට. ඉතින් අපි අද දවසේ මේ පිළිබඳව කතා බහ කරන්න හේතුව. අවිසාවේල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමියට සුපුරුදු පරිදිම අපි අද දවසේදීත් ආරාධනා කළා ප්‍රියානි පෙතියකුඩ මහත්මියට. ආයුබෝවන් වෛද්‍යතුමිය. ආයුබෝවන් වසන්තී. දැන් ගොඩක් වෙලාවට රෝහල් වලට මේ ළමා රෝග වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් හොයාගෙන ඔබතුමිය ඇතුළුව එන්නේ මේ දරුවට සෙම් අමාරුව කියලා එනවා. දැන් සෙම් අමාරුව කියන එක ඇත්තටම බරපතල රෝග තත්ත්වයක් වෙන අවස්ථා තියෙනවද? එහෙම නැත්නම් අපි සැලකිල්ලක් විශේෂයෙන්ම දක්වන්න ඕන අවස්ථාවක්ද මේ? මේමයි වසන්තී, චූටි දරුවෝ ගත්තොත් සෙම් අමාරුව බහුලව දකින රෝගී තත්ත්වයක්. හැබැයි සමහරට නිරෝගී ළමයින්ද සෙම් අමාරු තියෙනවා කියලත් අම්මලාගේ ලොකු බයක් තියෙනවා. එතකොට අපි ඉපදුන ගමන් පුංචිම දරුවෙක් ගත්තොත් මාස 3-4 වෙනකන් බබා සාමාන්‍යයෙන් ඔළුව කිලින් කරන්නේ මාස 4 විතරනේ. එතකොට ඒ වෙනකන් අර කොහොමත් ඒ බබාගේ උගුරෙන් පොඩි සද්දයක් එනවා. ඉතින් ඒක සෙම අමාරු තත්ත්වයක් නෙමෙයි. නමුත් ඒකට විශේෂයෙන් පළවෙනි බබා නම් වැඩිහිටියෝ කවුරුත් නැත්තම් ඉතින් දරුවෝ උස්සගෙන ඇවිල්ලා ඔක් ගැන අහනවා. ඒතර අපි ඉතින් බලලා අපි ඒකට පැහැදිලි කරලා අපි එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා යවනවා. දැන් ශ්වසන පද්ධතිය ගත්තොත් හුස්ම ගන්න නාසී ඉඳන් පෙනහැළු දක්වා දිගටම ශ්වසන පද්ධතිය එක එක ආබාධ වලට බෙහෙත් දෙන විදිහ වෙනස්. ඉතින් දැන් අම්මලාගේ පැත්තෙන් ඊ හැම එකම සෙම් අමාරු කියලා හිතෙනවා. යන්තම් දැන් නහය පොඩ්ඩක් අවහිර වුණත් හෙම්බිරිස තත්ත්වයක් ආවත් චූට් විශේෂයෙන් මාස 6ට අඩු දරුවෙක්ට හරිම බයයි. එතකොට ඒ අවස්ථාවලේ වෛරස් එකකින් හැදෙන්නේ. ඉතින් සමහරට පවුලි කීප දෙනෙක්ටත් හෙම්බිරිසා වෙන්න පුළුවන්. නමුත් පුංචි බබාලා හුස්ම ගන්නේ කටින්. එතකොට නහය බ්ලොක් වුණාම කිරිපොවන්න ගියාම ලොකු අපහසුතාවයක් දැනෙනවා. නමුත් ඒ හෙම්බිරිසතත් එක්ක නහය බ්ලොක් වෙන එක ඒකට මොනවත් ලොකු විශේෂ බෙහෙත් කරන්න අවශ්‍ය නැහැ. නමුත් වසන්ති ඒ වගේම ඒ පළවෙනි මාසයේ හැදෙන ඇදුම වගේ වෙන තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ දරුවන්ට නිදාගන්නකොට අපහසුතා ඇති වෙන්න පුළුවන්. කිරි උරාගෙන යනකොට මහන්සි ගතියක් එන්න පුළුවන්. හුස්ම ගන්න වාර ගන්න වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ රෝගී තත්ත්වයට අර ඇදුම ළමයින්ද වගේ රෝහලේ නවත්තලා එක එක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අර දුමාල්ලන්න දෙනවා, තව ඉන්ජෙක්ෂන් දෙනවා. ඒක කළා බලලා දවස් 4-5ක් තියාන කිරි පොවන්න පුළුවන් වෙනකොට හොඳ නිදාගන්නකොට අපි ඒගොල්ලන් රෝහලින් මුදා හරිනවා. ටිකක් ලොකු ළමයි ගත්තොත් ඉතින් දැන් ඉස්කෝලේ යන ළමයින්ද අනිත් දරුවන්ගෙන් එහෙම රෝගී තත්ත්ව ඇතිලා තමයි තමන්ගේ ප්‍රතිශක්තිය හරියන්නේ. සාමාන්‍ය ඉස්සෙල්ලම අවුරුදු 3 විතර මේ ලදරු පාසලකට හරි එහෙම නැත්නම් හෝඩිය පන්තිර දැම්මහම එක වයස ළමයිගෙන් ඒ ලෙඩ රෝග හැදෙන ප්‍රවණතාවය දෙන ඒක අපි හර්ඩ් ඉමුනිටි කියලා කියනවා. ඒක හොඳයි. එතකොට ඒ තත්ත්වෙන් ටිකක් අඩු වෙන්නේ සාමාන්‍ය 4-5 විතර යනකොට. අනික හොඳට බැලුවොත් නිවාඩු කාලේ ගුණන් රෝගී තත්ත්වෙන එක අඩුයි. හැබැයි ওই හැමදේම අර නහය අවිරහිර වෙන එකයි තදේදුමයි ඔක්කොම සෙම කියලා තමයි අම්මලා හිතන්නේ. අනික අපේ රටේ මේ කිසිම කෑමක් දෙන්නේ නැහැ සමහර පැතිවල සෙම කියලා බිත්තර දෙන්නේ නැහැ. එතකොට ගස් ලබු අලිගැට පේර වගේ සමහර ගෙදරම තියෙනවා. බහුලව තියනවා දෙන්නේ නැහැ. යෝගට් එකක් දෙන්නේ නැහැ. අයිස්ක්‍රීම් නම් කොහොමත් දෙන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් ඒ එක එක පළාත් අනුව ඉතින් ඒක සුහද වාදරින් කියලා දුන්නාම සමහර කට්ටිය අහනවා. සමහරට නම් ඒක තීරුම් කරලා දෙන්න හරිම අමාරුයි. ඒ ඒ ඒ එපා දැන් හොඳ නැහැ කියලා ඔය දෙමව්පියෝ තීරණය කරන දේවල්නේ මේ වෛද්‍යතුමිය. දැන් ඔක නොදීම හිටියොත් කවදාකවත් එදරුවට ඒක කන්න බැරි වෙනවනේ. ඉතින් වැඩි තියෙන්නේ අර දැන් අපි ගමු දැන් දරුවෙක් ඉපදිලා පළවෙනි මාස 6 ගොඩක් ආරක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ අපි ගමු පළවෙනි උපන්දිනය වෙනකනුත් ටිකක් වැඩිපුර ආරක්ෂා කරාට කමක් නැහැ. මොකද ඒගොල්ලන්ට අනිත් අයගෙන් රෝග තත්ත්වය ඇති වෙන අවදානම ප්‍රවණතාවය වැඩි. නමුත් ඉස්කෝලේ යන්න පටන් ගත්තාම පොඩ්ඩක් මේ පස් ටිකක් අල්ලලා දුලකින්නාලා ළමයි එක්ක සෙල්ලම් කරලා ඉන්න අයට ලොකු වෙනකොට ලෙඩ හැදෙන එක අඩුයි. දැන් උදාහරණ දැන් චූටිම කාලේ අපි බෝතල් තම්බන්න කියනවනේ.
නමුත් අවුරුදු 4 5 ළමෙක්ගේ මේ පිඟාන හරි මේක හරි උණුවත ගමන අවශ්‍ය නැහෙනේ. එතකොට ඒ හර්ඩ් ඉමුනිටි කියන්නේ අනිත් ළමයි එක්ක එකතු වෙලා ඉන්නකොට තමන්ගේ ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය වෙන්නේ, ප්‍රතිදේහ හැදින්නේ ඒ ආසාදන තත්ත්ව එන එකෙන්. ඒක දිගු කාලිනව දරුවෙක්ට වෙන හොඳ දෙයක්. ඉතින් වැඩේ අර ඒක හරියට තීරුම් කරලා දුන්නේ නැත්නම් මේ අම්මලා හරි බයයි. අම්මලා බයයි. අන්තික මේ සෙම සෙම කියලා දෙන්නේ නැති කෑම වට්ටෝරුව කන්න දෙන දේවල් වලට වැඩිය ලයිස්තුව වැඩි. දැන් මේ සෙම අමාරුවයි අපි වීස් එක කියලා අපි හඳුන්න මේ 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 එකම විදිහේ රෝග තත්ත්වයන්ද, මේ එක එකම රෝග තත්ත්වයට කියන නම්ද මේ අපි මේ පාවිච්චි කරන්නේ? මේ සෙම අමාරුවේ එක තත්ත්වයක් විතරයි වීස් එක. වීස් එක කියන්නේ ඇදුම ඇදුම තත්ත්වය. ඒ ඇදුම තත්ත්වදී වෙන්නේ දැන් අපි කෑම යන බටේ තියෙනවනේ බඩට යන අන්න ශුද්ධේ වගේ, දැන් හුස්ම ගන්න පෙනහල්ලට ඔක්සිජන් රැගෙන යන කාබන් ඩයොක්සයිඩ් පිටමං කරන බටේ අවිහිරතාවයක් තමයි ඇදුම තත්ත්වදී එන්නේ. ඒ ඇදුම තත්ත්වෙත් දැන් සමහර ළමයින්ට අවුරුද්දට දෙපාරක් හරි මාස 6කට දෙපාරක් හරි ඇදුම හැදින්න පුළුවන්. එතකොට ඒක ඒ විලාවට ප්‍රතිකාර කරලා ඒක කියලා දීලා නවත්තන්න පුළුවන්. ඊට වැඩි වාර ගණක් හැදෙනවා නම් අපි කාලසටහනක් වගේ පොතක් දානවා මේ රෝග ලක්ෂණ ලකුණු කරන්න කියලා. රෑට නිින්ද යන්නේ නැද්ද, ඉස්කෝලේ යන්න බාධා වෙනවද, මාසෙට කීපාරක් සීම තත්ත්වය ඇති වෙනවද, එහෙම ඇගීමක් කළා තමයි අර ඉන්හෙලස් අවශ්‍ය නම් පමණයි දාන්න ඕනේ. ඒ ඇදුම හැදෙන හැම දරුවටම මේ ඉන්හෙලස් පාවිච්චි කරන්න අවශ්‍යත් නැහැ. ඒ ඉන්හෙලස් වර්ග දෙකක් තියෙනවා. එකක් ඇදුම තත්ත්වය වැඩි වෙනකොට ඒ වෙලාවට අවිහිරතාවය අඩු කරන්න දෙන ඉන්හෙල එකක් තියෙනවා. ඒක ඒ සෙම තත්ත්වේ ගොඩක් තියෙන තමයි දෙන්නේ. තව එකක් තියෙනවා දැන් නිතරම සෙම හැදෙන, ඉස්කෝලේ යන්න බාධා වෙන, එහෙනම් රැට නිදා ගන්න බැරි, නිතරම 3-4 පාරක් රෝහලේ නවත්තන්න වෙන, එහෙම නැත්නම් තද හොඳටම අමාරු වෙලා ආපු දරුවෙක්ගෙන එක වතාවින් පස්සේ ඉන්හෙලස් දානවා. ඒක රෝග තත්ත්වේ වළක්වන්න දෙන ඉන්හෙල එකක් තියෙනවා. ඒකේ තියෙන ඖෂධ ජාති දෙක වෙනස්. දැන් වළක්වන්න දෙන එක එකපාරට වැඩුණාම දීලා වැඩකුත් නැහැ. එකපාරට වැඩුණාම දෙන එක දිගටම දීලා වැඩකුත් නැහැ. අන්තික හැම ඇදුම දරුවටම ඒ ඉන්හෙලස් හිතුමනා අපිට දෙන්න දෙන එක එච්චර හොඳ දෙයක් නෑ, සුදුසු නෑ. හොඳයි, අපි ඒගෙන ටිකක් වැඩිපුර කතා කරමු. විශේෂයෙන්ම දැන් ඔය ඉන්හෙල භාවිතය පිළිබඳව විවිධ මතිමතාන්තර තියෙනවා අපේ සමාජයේ, අපේ දෙමව්පියෝ තුළ, මව්වරු තුළ. ඉතින් අපි ඒ පිළිබඳවත් කතා කරමු කෙටි විරාමයක් අරගෙන. විරාමෙන් පසු යලි ජීවිත ලක් දෙන්න අපි සූදානම්. අපි කතා කරමින් සිටියේ මේ සෙම අමාරු තත්ත්වය පිළිබඳ අපේ කුඩා දරුවන්ගේ, විශේෂයෙන් මේ අපි කතා කරන මේ ඇදුම කියන තත්ත්වය පිළිබඳවත් අපේ වෛද්‍යමියත් එක්ක දැනුවත් වෙමින් සිටියේ අවිසාවෙල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යමිය ප්‍රියානි පෙතියාගොඩ මහත්මිය සමගින්. දැන් මේ සෙම් අමාරු තත්ත්වයේදී අපි හුඟක් කලාවට මේ දරුවෝ මේ පින්නට යන්න දෙන්නේ, පිනි බාන්න අහලකටවත් යන්න දෙන්නේ, ටිකක් හරි සීතල වතුර අල්ලන්න දෙන්නේ. ඊට පස්සේ නාවන්නෙත් බොහෝ විට උණු වතුරෙන්. නාවන්නෙත් නෑ, සමහර ළමයි සති ගණන් ඉන්නවා මේ ඔය නෑවෙ නැතුනට කමන්නේ නෑවොත් නේ ලෙඩ වෙන්නේ කියලා. මෙන්න මේ නෑම ගැන, දරුවන්ව නෑවීම ගැන ලොකු ප්‍රශ්නයක් දෙමව්පියන්ට තියෙනවා වෛද්‍යවේ. සුදුසුම දේ තමයි චූටි දරුවෝ ඉපදිලා මුල කාලේ ඉඳන්ම හැමදාම නාවනෝ නම් ගොඩක් හොඳයි. හැමදාම නාවන්න ඕනේ, එහෙනම් අඩුමානේ ඇඟ හුදවන්න ඕනේ. ඉතින් අපි එක එක පළාත් අනුවයි, එක එක මතිමතාන්තර, එක එක පළාත්වල තියෙන මතිමතාන්තර තියෙනවා. ඒවත් එක්ක සමහර පැතිවල ළමයි මාසෙට එකපාරක් දෙපාරක් නාවන්නේ. ඒක ඇත්තට ළමයිව නිරෝගීව තියාගන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. අන්තික සමහර විට අපි ඇතිනුත් කියනවා නාවන්න එපා කියලා. ඉතින් දරුවෙක්ට අධික ඇදුම තත්ත්වයක් තියෙනවා නම් හරි, උණ තියෙනවා නම් හරි, ලොකු කැස්සක් තියෙනවා නම් ඒක తాවකාලිකව දවස් කීපයක් නාවන්න ඉපා කියලා අපි කියනවා. එහෙම නැතුව වසන්ති, මොකද මේ පරිසරයත් එක්ක ඉන්න ඕනේ ළමයි. ඉතින් ඕනෙටදී ආරක්ෂා කරලා පොඩ්ඩක්වත් එළිය යන්න දෙන්නේ නැතුව හිටපුවාම ඒ ළමයි කවදාවත් ඒ පරිසරයට පුරුදු වෙන්නේ නැහැ. ඒතර චුට්ටක් ඒ පොඩ්ඩක් එළියට ගිය ගමන් ඒ ළමයි ලෙඩ වෙන ප්‍රවණතාවයත් වැඩි. ඉතින් ඒක සාමාන්‍ය ස්වභාව ධර්මයක් එක්ක අපි ඉස්සර පුංචි කාලේ හැදුනා වගේ. ඉතින් එහෙම
වැඩිපුර ආරක්ෂා කරන්න නැතුව හිටියනම් හොඳයි. අනිතක මේ රටේ පුදුම බයක් තියෙනවා වතුරට. අනේ දැන් පුංචිම කාලේ අපි උණු වතුරින් ආවන්න කියනවනේ. චූටිම කාලේ උණු වතුරින් ආවන්න කියන. ඒත් මේ කොළඹ වගේ ප්‍රදේශයක නම් මාස 6න් පස්සේ වගේ උණු වතුරින් ආවන්න අවශ්‍ය නැහැ. සමහර පැති හොඳටම සීතලයි. වැඩි හොඳටම සීතල පැතිවල නම් ඉතින් අවුරුද්දක් විතර යනකම් ඒ කමකුත් නැහැ. හැබැයි ඒකනේ මේ වසන්ති දැන් අවුරු ඉස්කෝලේ යන දෙකේ තුනේ පන්තිවල ළමයින්ගේ තාම සමහර අම්මලා වතුර රත් කරලා උණු වතුරින් නාවන්නේ. ඉතින් එහෙම උණු වතුරින් නාවලා අර වැඩියෙන් මේ ඕනටදී ආරක්ෂා කරපුවාම කොහේ හරි චුට්ටක් ඉස්කෝලේ ගිහලා ළමයි සෙල්ලම් කරන්න පුළුවන්. වැස්සට දෙමින්න පුළුවන්. එතකොට ටක් ගාල් ලෙඩ වෙනවා. ඉතින් ඒ හින්දා ඒක මේ දිනපතා නාවනෝ නම් හොඳයි කියන පණිවිඩය තමයි මට නම් දෙන්න තියෙන්නේ. සමහරවිට අම්මා නාවන්න කැමති නැත් එක්ක ආච්චි අම්මා කෙනෙක් එපා කියනවා. ඉතින් ටිකක් මේ අපේ සංස්කෘතියත් එක්ක ළමයි නාවන එකයි අනිකත් එක අයිස් ඒවා දෙන්න එපා කියනවා. අයිස් ක්‍රීම් එහෙම චූටි දරුවන්ට දෙන්නෙම නැහැ. ඉතින් මට වෙලාවට තියෙනවා හරි පව්වේ පුංචි දරුවෝ දැන් අපිට අයිස් ක්‍රීම් කන්න අමාරුනේ. චූටි කාලෙදි ලෙඩ තත්ත්වයක් නැත්නම් අයිස්ක්‍රීම් එකක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. හොඳයි, තව දෙයක් තමයි මම හිතන්නේ මේ සෙම්ම මාරු තත්ත්වයන් තියෙනකොට අපිට දැන් අපිට වෛද්‍යවරු කියනවා දැන් යම් යම් අසාත්මිකතාවයන් දක්වන දේවල් පරිසරයේ තියෙන දේවල් අවට තියෙනවද කියලා. ඒව පිළිබඳ විමසීම් වෛද්‍යවරු ගොඩක් කලාවට මේ අවට පරිසරයත් එක්ක අහලා දැනගන්නවා. මම කැමති යන්නේ ඒ වැනි කාරණා පිළිබඳවත් අපි දෙක ඉතාම වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇදුම හැදෙන දරුවෙක්ට ගොඩක් කාලවලට ශ්වසන ආබාධ කියන හිම්බිරිස වුණක් එක කැස්සක් එක තමයි වැඩි වෙන්නේ. ඊට අමතරව ගෙදර ඉන්න බල්ලු පූසුන්ගේ මවිල් වලින් එන්න පුළුවන්. එතකොට අපි ගෙදරු යන්නේ දරවලින් නම් ඒ දරවලින් යන මේ දුම එක වෙනම එළියට යන්න සලස්වනවා නම් වඩා හොඳයි. අනිත් එක සිගරට් දුම. ඉතින් සිගරට් දුම තාත්තෙක් ඉන්නවා නම් ඉතින් පුළුවන් තරම් අපි අඩුම ගන්න කියනවා බොන එක අඩු කරන්න වෙන්න අනුමන ගියේ ඇතුලේ ළමයා ඉන්න තැන සිගරට් බොන්න එපා කියලා. ඒ දුම් දෙකෙන් එනවා. දරවලින් එන දුමෙනුත් එන්න පුළුවන්. ඊට අමතරව මල් පරාග වලින් එන්න පුළුවන්. අන්තික දැන් ගෙදරක මේ දූවිලි වලින් දූවිලි තියෙනවනේ. නමුත් අපි ගොඩක් කරාට කියනවා එහෙම තදට ඇදුමෙන බබෙක් ඉන්නවා නම් බබා නිදාගන්න කාමරේ දැන් මේසවල එහෙම ඕන් නැතිව ගොඩක් තියෙනවනේ. නිතරම අපි කියනවා අර තෙතර ඉදි කෑල්ලක් අරගෙන මේ පිහ දාන්න කියලා. අතු ගානකොට දූවිලි ඇවිස්සෙනවනේ. ඒතර මතු පිට පෘෂ්ඨ අපි කියනවා තෙතර ඉදි කෑල්ලකින් මේවා කරන්න අනික අනවශ්‍ය බඩු අහක් කරන්න කියලා. ඒක චූටි දරුවෝ අතරේ දැන් මේ සෙල්ලම් බඩු තියන්නේ අර මේ කිඳි වලින් හැදෙන. ඉතින් ඒව ළමයි අඳින කියලා ගන්නවා. සමහර බෝනික්කගේ කොණ්ඩවල් වලට එහෙම දාන විදිහට ද්‍රව්‍ය පාවිච්චි වෙනවා. අන්තික සමහර ගෙවල් වල ඔකගෙන හරි අවබෝධයක් නැත්තම් මේ බල්ලු පූසු නිදා ගන්නට ඇඳේ තියා ගන්නවා. අනික කපු පුලින් වලිනුත් එන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි කියනවා මේ කොට්ට අවුවේ දාන්න රිදිපිලි අවුවේ දාන්න මාස සතියේ සැරයක් මාරු කරන්න අන්තික මේ කොට්ටොර දෙකක් දාන්න කියලා. ඒතර කොට්ටගෙන පුළුවන් එන්නේ නෑනේ. එතකොට සත්තුන්ගෙන් එනවා වෙන දූවිලි වලින් එනවා. සමහර ගෙවල් දැන් පාරයින ගෙදරක් තියෙනවා නම් පාර හදනවා නම් ඒන දූවිලි අඩු කරන්න බෑනේ. ඉතින් ඒ තමන් ඉන්න තැන අනුව ප්‍රායෝගිකව ඒව වළක්වා ගන්න කරන්න පුළුවන් දේවල් කරන්න කියලා අපි කියනවා. අන්තික දැන් කැස්සක් හෙම්බිරිස්සාවක් එක්ක ඇදුම තත්ත්වය අලුත් වෙනකොට එහෙම නිතර හැදුම හැදෙන ළමයක ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාරවලට ගියනෝ නම් හොඳයි. අනික විශේෂයෙන් කියන්නේ ඉන්හේලර්ස් පටන් ගත්තාම අනවශ්‍ය ලෙස ඉන්හේලර්ස් දෙන එක වැඩකුත් නැහැ. සමහර වෙලාවට අම්මලා ටිකක් කල් දීලා අම්මලා නවත්තනවා ඉන්හේලෙක. ඒක පටන් ගත්තොත් සාමාන්‍යයෙන් මාස 3ක් 6ක් අම්මලගේ ආකල්පයක් තියෙනවා මේක මේ එක දිගට ගන්න හොඳ නැහැ කියලා පුරුද්දකට යනවා කියලා. ඔන්නෝම අම්මලා තීරණය කරනවා. ඒක වසන්තික දෙපැත්තම වෙනවා. අනවශ්‍ය ළමයින් ඉන්හේලර්ස් දෙන එකත් වැරදි. ඉන්හේලර්ස් ගන්න ඕනේ දරුවගේ ගන්න කාල සීමාව තීරණය කරන්න ඕනේ වෛද්‍යතුමෙක්. අම්මලාට තනින් නවත්තන එක හොඳත් නැහැ. හැබැයි ඉන්හේලර්ස් හරි විදිහට පාවිච්චි කරොත් ගොඩක් කල් දෙන්න අවශ්‍යත් නැහැ. මාස 3ක් 6ක් දෙන්න පුළුවන්. අනික ඒක ගත්තාම අපි කියනවා දත් මැද්දාම වගේ කට හොදලා ඒ වතුර ටික එළියට දාන්න කියලා. අනික ඉන්හේලර්ක මේ ඒක සුද්ධ කරනකොට ඒක ඇතුළට රෙදි අරව මේවා දාලා මේ වීදුරු පිහිනවා වගේ පිහින් දෙපා කියලා අපි කියන්නේ.
ඒක කොහොමද ඇත්තටම අපි පිරිසුදු කළ යුත්තේ? ඒක මෙහෙම දෙකට ගලවන්න පුළුවන්. ඊට පස්සේ ඒක පිරිසුදු කරන්න කියන්නේ සාමාන්‍ය යන්තන් රසනේ වතුර වල මෙහෙම අර වීදුරු මෙහෙම උබනවා වගේ ඔබලා මෙහෙම කරලා හොඳට හොලවලා ගසා දාලා වේලෙන්න තියන්න කියලා කියන්නේ. ඒ ප්‍රමාණවත්. සතියට කරා නම් සතියට එක පාරක් කරා නම් ඇති. අපි වීදුරු පිහිනවනේ අර රෙදි කෑලි වලින් පිරිසිදු එහෙම ඇතුලේ ඒ පෘෂ්ඨයේ පිස්සාම ඒකේ තියෙන ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. අනිත් එක මේ ඒකත් එක කර කට හොදලා එළියට දාන්න කියන එක ඒක හරිය වැදගත්. ඒක කියන්නේ අනික සමහර අය අවුරුදු ගණන් ඉන්නේ ලෙස පාවිච්චි කරන සමහර අය මාසෙන් දෙකකින් වෛද්‍ය උපදෙස් අහන්නේ නැතුව බබාට චුට්ටක් අඩු වෙනව නවත්තනවා. ඒ දෙකම හොඳනේ. අනික රෝග ලක්ෂණ අර පොතක ලකුණු කරලා ඒක බලලා අවශ්‍යමයිට ඉන්හෙලස් දෙනව නම් තමයි ඉතින් වඩාම සුදුසු. දැන් අපි හිතමු මේ දැන් උදේ පාසල් යන දරුවා ඊට පස්සේ හවස ගෙදරිනවා පන්තියට යනවා. දැන් මෙවැනි කාරණා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ සරල කාරණා. හැබැයි දැන් අපි හිතමු මේ සතියක විතර ගමනක් යන අවස්ථාවකදී. දැන් මෙතනදී කොච්චර වැදගත්ද මේ දරුවාගේ මේ ඉන්හෙල් එක අපි රැගෙන යාමට මතක තබා ගැනීම. ඉතින් දැන් අපි හිතමු දැන් මෙහි ඉඳන් අපි නුවරඑළිය හරි කොහේ හරි යනවා නම් එහෙනම් දැන් කොහේ ගමනක ගිහිල්ලා හදිසියේ වෛද්‍යරික මුණ ගැසෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට අර ඇදුමට දෙන බෙහෙත් ටිකක් හරි සමහර අපිට ෆාමසි එකක් නැති වෙන්න පුළුවන්. එතකොට අර ඒ වැඩි වුණාම දෙන ඉන්හෙල් වර්ගය අරන් ගිහිල්ලා ඒක මේ ඒක හදිසි අවස්ථාවක වෛද්‍යරේ හම්බෙනකන් ඒක මේව කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව මම විශේෂයෙන් අවුරුදු 3ට අඩු ළමයි ගැන කියන්න ඕනේ කලාතුරකින් සුලභව දකින්නේ නමුත් මේ ගොඩම විරලත් නැහැ. දැන් චූටි බබේ මොන හරි සෙල්ලම් බඩුව කෑල්ලක් හරි නහයට දාගෙන දැන් ටිකක් ලොකු ළමින්න ඒක මේ වුණා කියලා කියනවනේ. දැන් චූටි දරුවෙක් සෙල්ලම් කරනකොට එහෙම එකක් ගිහිල්ලා සතියකින් දෙකකින් හුස්ම ගන්න අමාරු වෙලා එන්න පුළුවන්. ඒ වෙන්නේ අර මක් හරි පිටින් එන අර මොකක් හරි චූටි කෘතිම දෙයක් ශ්වසන පද්ධතියට ගිහාම ඒකෙන් පස්සේ එතකොට අම්මා දන්නේ නැහැ මොකද උනේ කියලා. කජු වැට හිර වෙලා එනවා. එතකොට චූටි අර ඔය සෙල්ලම් බඩවල චූටි චූටි කෑලි හිර වෙලා එනවා. ඉතින් ඒකන පොඩ්ඩක් ඒක වෛද්‍යුරු විදියට අපි ඒක විමසිල්ලෙන් අහන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් දැනුවත් කරන්න ඕනේ. අවුරුදු 3ට අඩු ළමයින්ට දෙන සෙල්ලම් බඩුවල අර පුංචි පුංචි කෑලි තියෙන ඒවා චූටි දරුවන්ට දෙන්න හොඳ නැහැ. ගැළවිලා යන තියෙන ඒවා. මොකද සමහරට අර මේ පොඩි කාර්වල කූර කණේ එන ගන්න පුළුවන්, ඇස්වල එන ගන්න පුළුවන්, සමහර ඒවා කටේ දාන්න පුළුවන්. නැහැට සුවඳ මොනවාරි යම්මුණොත් ඔය කපුරු බෝල වගේ ඒගොල්ලන් මෙහෙම උරනකොට යන්න පුළුවන්. ඒතරි දරුවා දන්නේ කියන්නේ. ඉතින් ඒක හැබැයි ඒක සාමාන්‍ය ඇඳුම තත්ත්වයක ගන්නට ඒක සුලභව දකින්න දෙයක් නෙමෙයි. හොඳයි. නම් මං හිතන්නේ මේ අපේ දරුවන් පිළිබඳ අපි සැලකිල්ලක් දක්වනකොට අපි අතින් ගිලිහිලා යන්න පුළුවන් කරුණු කාරණා තමයි ඒ. ඉතින් ඒ නිසා අපි මේ අද දවසේ කතා කළේ බොහොම වැදගත් මාතෘකාවක් මේ දරුවන්ගේ සෙම්මමාරු තත්ත්වයන් පිළිබඳව. අවිස්සාවෙල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමිය ප්‍රියානි පෙතියාගුණ මහත්මිය අද දවසේ අපේ සාකච්ඡාවට එකතුනේ. ඒ වගේම අපි එතුමියට ආරාධනා කරනවා අපේ ඉදිරි වැඩසටහන්වලදීත් ජීවිත දක් වැඩසටහන්වලදීත් සම්බන්ධ වෙලා සහභාගි වෙලා අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්නට කියලා. බොහොම වසන්ති සුබ දවසක්. හොඳයි. එහෙමනම් අපි අද දවසේ ජීවිත ඩක් වැඩසටහනින් සමුගෙන යනවා.